එයා ඔයාවේ පන්තිල දාලා ගියාද? ඒත් ඔයාට එයා ඕනමද? දාලා ගියපු කෙනෙක් ආය ආවොත් බාර ගන්නවද නැද්ද කියන එක ඔයාගේ තීරණයක්. ඒත් එයාට ආය ඔයාව ඕන කියලා. එහෙමත් නැත්නම් ඔයාව ඇදලා දාලා ගින් මාර අපරාධයක් කරගත්තේ කියලා. එයාට හිතෙන විදිහින් ඔයා කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන් මේ පුංචි ඉන්ට්‍රෝ එකෙන් පස්සේ මම ඔයාලට කියලා දෙන්න මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. අපේ හිත කියන්නේ මහා පුදුමාකාර දෙයක්. අපිට මොකක් හරි දෙයක වටිනාකම දැනෙන්නේ ඒ දේ අපිට නැති වෙලා ගියාට පස්සේ. ඔයාට උනත් එයා එක්ක ඉන්න කාලේ එයා දීපු අද එයා බැනපු අයා නිසා කපු කට්ට ඒ වගේ අමිර දේවල් මතක් නොවී මතක් වෙන ඒ කාලේ වෙච්ච සුන්දර දේවල් විතරයි. ඒකයි අපේ හිතේ හැටි. ඔයාට වගේම ඒක යාටත් එහෙමයි. එයාට තියෙන දේවල් මේ විදිහටම මතක් වෙනවා. එයා දැන් වෙන කෙනෙක් එක්ක ආදරෙන් බැඳිලා නම් මුල් කාලේදී එයාට ඔයාව දැනුනේ නැති වුණත් පහුවේදී දෙන්න අතර රණ්ඩුවක් ඇති වෙද්දී එයාට අනිවාර්යෙන් ඔයාව මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, එයාට මතක් වෙන්නේ ඔයාගේ හොඳ දේවල් විතරයි. ඒක අපේ හැමෝගේම හිතේ හැටි. හැම මනුස්සයෙක්ම තමන්ට තියෙන දේට වඩා නැති දේවල් වලට එහෙමත් නැත්නම් තිබිලා නැති උන් දේවල් වල තමයි ලස්සන දකින්නේ. ඔයා මේ සරල දේ තේරුම් ගන්න ඕන. අනෙක් දේ තමයි කලබලයට හදිස්සියට මේ දේ කරන්න බෑ. ඔයාට ඉවසීම තියෙන්න ඕන. වෙන දේ බලාගෙන ගානට තැනට අනුව එනේ ගහන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. පළවෙනි ටිප් එක, අඬ අඬ කෝල් ගන්න යන්න එපා. එයා ඔයාව දාලා ගියාට පස්සේ එන දුකට ඔයා අඬ අඬ එයාට කෝල් අරන් වදයක් එන්න පටන් ගන්නවා. ඔයා ඉන්න තත්ත්වෙත් එක්ක ඔයාට හිතෙන්නේ එහෙම කෝල් ගත්තම එයාව ආයෙ ලබා ගන්න පුළුවන් කියන එක. ඒත් ඔයා ඇත්තටම කරන්න ඕන ඊට පස්සේ කෝල් නොකරම ඉන්න එක. සමහර විට එයාට ඇයි ආයෙ කෝල් කරන්න එපා කියලා. ඒ වෙලාවට ඔයාට පුළුවන් නම් කෝල් නොකර ඉන්න. හරි, ප්‍රශ්නයක් නෑ, මම ඔයාට තවත් කටකටයක් දෙන්නේ නෑ කියලා ආයෙ කෝල් නොකරම ඉන්න. ඇත්තටම එයා කන්ෆියුස් වෙනවා. ඒක තමා මෙතන වැදගත්ම දේ. ඔයාට හිතේ එහෙම ලයින් දුන්නත් එයා තරහ වෙලාම යයි කියලා. ඒත් ඇත්තටම වෙන්නේ කියන්නේ පැත්ත. එයාට ඔයා ගැන කුතුහලයක් එක්ක එයා හොරෙන් හරි ඔයා ගැන හොයනවා. ඒක තමයි මේ වැඩෙන් වෙන්නේ. දෙවෙනි ටිප් එක, ආදරේ හිඟා කන විදිහට මැසේජ් කරන්න එපා. එයා එපා කියද්දි ඔයා ලොකු දිග මැසේජ් ටයිප් කරලා යවන වැටි නේද? එයාගේ අකුරු දෙකේ තුනින් රිප්ලයි එකක් බලාපොරොත්තු වෙන ලොකු කතන්දර වගේ මැසේජ් සිය ගණන් යවනු ඇති නේද? ඒක මහ මෝඩම වැඩක්. එයාට ඔයාගෙන වටිනාකමක් දැනෙන්නේ නැතුව යනවා. මේ වෙලෙන් සමහර විට වදයක් වෙලා ඔයා බ්ලොක් කරලා දාන්නත් ඉඩ තියෙනවා. ආයි මැසේජ් කරන්න එපා කියලා හරි FYI එක නවත්තමු කියලා හරි එයා කිව්වම ඔයා ලොකු දුකක්ම පෙන ඉන්නවනම් ඒක ගොඩක් හොඳයි. ඊට පස්සේ මැසේජ් කර කර ආදරේ හිඟා කරන්න එපා. එහෙම හිඟා කෑම එයාගේ හිත වෙනස් වෙයි කියලා හිතන්න එපා. ඔයා වදයක් වෙන්න යන්නේ නැතුව එයාට හිතන්න වෙලාවක් දීලා පොඩ්ඩක් බලාගෙන ඉන්න. එතකොට බ්ලොක් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙයි. ඔහොම ටික දවසක් කියද්දි එයා අනිවාර්යෙන් ඔයාට අලු එකක මෙසේජ් කරන් එනවා. එතකොට ඔයා හිතේ හිර කරන් ඉන්න ඔක්කොම කියලා අඬාගෙන ගියොත් මුළු වැඩේම වතුරයයි. ඒකේ මං කිව්වේ ඉවසීම ගොඩක් වැදගත් කියලා. එයා මෙසේජ් කළොත් ඔයත් මෙසේජ් කරන්න. ලොකු විස්තර එපා, වචන දෙකේ තුනේ මෙසේජ් කරන්න. මේ වගේ අඬන මුණු යවන්න එපා. ඔයා දුකින් ඉන්නවා කියලා එයාට පෙන්වන්න එපා. වැදගත්ම දේ ඉක්මනට රිප්ලයි කරන්නත් එපා. එයාට බලන් ඉන්න දෙන්න, වෙලාව අරන් රිප්ලයි කරන්න. ඔයාට මැසේජ් කරන්න ලොකු උමනාවක් තියෙනවා කියලා පෙන්වන්න එපා. එයා මැසේජ් කරන නවත්තනකම් ඔයා රිප්ලයි කරන්න එපා. ටිකක් මැසේජ් කරලා ඔයා මැසේජ් කරන එක නවත්තන්න. ඔයාට මේ දේ කරන්න හිතෙන්න දෙන්නේ නැති වෙයි. ඒත් අමාරුවෙන් හරි කරගත්තත් ඔයා ගොඩ. තුන්වෙනි ටිප් එක, ෆේස්බුක් එකේ අනන පෝස්ට් ෂෙයා කරන්න එපා. මේකෙන් වෙන්නේ හොඳටම චාටට වෙන එක. එයාට ඔයා ගැන කිසිම අගයක් නැතුව යනවා. ෆේස්බුක් එකේ පුළුවන් නම් විහිල පෝස්ට් ෂෙයා කරන්න. ඒකත් ගානට හරිද? හින් කහන්න යන්න ඕනත් නෑ. එයා නැති වුණා කියලා ඔයා දුකින් ඉන්නේ නෑ. ඔයා සාමාන්‍ය විදිහට ඉන්නේ කියලා පේන විදිහට ෆේස්බුක් එකේ හැසිරෙන්න. හතරවෙනි ටිප් එක, එයා ගැන ලොකුවට අවධානයක් දෙනවා කියලා පෙන්වන්න එපා. ෆේස්බුක් එකේ එයා ෂෙයා කරන ඒවා එයාගේ ෆොටෝ වලට ආදරේ හිඟා කරන කමෙන්ට් දාගෙන යන්නවත් එයාගෙන යාළුවන්ගෙන් අහන්නවත් යන්න එපා.
එයා පාරෙදි ක්ලාස් එකේදි හම්බ වුණත් ඕනවට වඩා අවධානය දෙන්න යන්න එපා. එයාගේ අනුකම්පාව ගන්න ඔයා දුකින් ඉන්නවා කියලා පෙන්වන්න එපා. ඔයාගෙන් එයා අවධානය බලාපොරොත්තු වෙනවා. ඒ දෙ ලැබෙන්නේ නැති වුණාම කුතුහලයක් එක්ක එයාට ඔයාගෙන හොයන්න හිතෙනවා. පස්සෙන ටිප් එක, එයාගේ අනුකම්පාව බලාපොරොත්තු වෙන වැඩ කරන්න එපා. ඔයා ඉන්න තත්ත්වෙත් එක ඔයාට හිතෙනවා එයා ඒ ඔයාගෙන දුක හිතිලා ඔයා ළඟට එයි කියලා. ඒක නිසා ඔයා එයාට ඔයාගෙන අනුකම්පාව හිතන විදියට වැඩ කරන්න යනවා. පරණ ඇඳුම් අඳිනා, අපි දෙවරට ඉන්නා, දුකින් ඉන්නේ කියලා පෙන්නනා. යාළුවත් පණිවිඩ යවනා. මේකින් වෙන්නේ ඔයාගේ වටිනාකම අඩු වෙලා එයාට ඔයා එපා වෙන එක විතරයි. ඒ නිසා මේ වැඩේ කරන්න යන්න එපා. 6 ටිප් එක, එයා නැති වුණත් ඔයා සතුටින් ඉන්න කියලා පෙන්නන්න. ඔයා යාළුවෙක්ක සතුටින් ඉන්න, එයාට ඒක පේන්න අරින්න. හැබැයි පොරුවට රඟපාන්න යන්න එපා. ෆේස්බුක් එකේ යාළුවෙක්ක ෆොටෝ දාන්න, ට්‍රිප් යන්න, ලයික් කමෙන්ට් නොකරට අනිවාර්යෙන් යායෝ බලනවා. එයා නැති වුණාට ඔයාගේ සතුට, ඔයාගේ ජීවිතය නැති වුණේ නැහැ. අලුත් බලාපොරොත්තුවක් තියෙනවා කියලා පෙන්වන්න. එතකොට එයාට ඔයාගේ වටිනාකමක් දැනෙලා ආයි මැසේජ් එහෙම දාලා හොයලා බලන්න හිතෙනවා. ඔයා උපරිම ෆැෂන් කළා ඉස්සරටත් වඩා ලස්සනට ඉන්න. මම ඔයාට කලින් වීඩියෝ එකනත් කිව්වා වගේ ඔයා අනිවාර්යෙන් පිළිවෙලකට ඉන්න උත්සාහ කරන්න ඕන. හොටු පෙරාගෙන, අඬාගෙන, රැවුලවවාගෙන, කොණ්ඩෙ නෝට් ගහගෙන හැසිරෙන්න එපා. ලස්සන ස්ටයිල් කරලා හැඩට ඉන්න. එයා එක ඉඳපු කාලෙට වඩා හැඩට ඉන්න. එයාට ඒක දැනෙන්න දෙන්න. එයාට ඒක දකි දීර්ස හිතන විදියට ඔයා ලස්සන වෙන්න බලන්න. 8 ටිප් එක, ඔයාගේ අලුත් ලව් එකට සූදානම් වෙනවා කියලා එයාට දැනෙන්න අරින්න. ඔයාට හිතේ මේකෙන් එයාට තරහ ගියෙන් ඔයා එක තරහ වෙලාම යයි කියලා. නෑ, ඒකෙන් එයාට ලොකු තීරසියාවක් ඇති වෙනවා. අනිවාර්යෙන් ඔයාට හින්ට් එකක් ගන්න හරි එයාට හිතෙනවා. ඔයා අලුත් කෙනෙක් ළඟට යන්න සූදානම් වෙන බවක් එයාට අඟවන්න. මේක යහළුවන්ගේ මාර්කින් ෆේස්බුක් එකෙන් කරගන්න ඕන. හැබැයි ඔය ඇක්ටින් දාන්න ගිහින් වැඩේ චා කරගන්න නම් එපා. 9 ටිප් එක, එයා ඉස්සර එපා කියන තිබුණ දේවල් දැන් ඔයා කරනවා කියලා එයාට පේන්න අරින්න. එයා ඔයාට ඉස්සර දාපු නීති දැන් කොහොමත් වලංගු නෑනේ. ඒව චුට්ට චුට්ට කඩලා ඔයා නිදහස විඳිනවා කියලා පේන්න අරින්න. හැබැයි නරක වැඩ කරන්න නම් එපා. එයාට එකින් ඔයාව තව එපා වෙන අය එක චැට් කරන එක, යාළුවෙක්ට පුංචි රස්තියාදුවක් දාන එක තහනම් කරලා තිබුණා. ඔයා ඒ දේවල් කරලා ඔයාගේ නිදහස දැන් විඳිනවා කියලා පේන්න අරින්න. ෆේස්බුක් එක මේකට පාවිච්චි කරන්න පුළුවන් හොඳම මාධ්‍යයක්. මොනව වුණත් එයාට මේකට මාරු විදියට අවුල් යනවා. අනිවාර්යෙන් ඔයාට මැසේජ් එකක් හරි දාවි. එහෙම දැම්මත් පැනලා දෙන්න යන්නේ නැතුව වගේ ගානට වැඩේ මැනේජ් කරගෙන යන්න ඔයා දැනගන්න ඕන. 10 ටිප් එක, එයාට පුළුවන් තරම් ඉරිසියාව හිතෙන විදිහට වැඩ කරන්න. මේක තමයි වැදගත්ම දේ. කොල්ලෙක් නම් වෙන කෙල්ලන්වත්, ඔයා කෙල්ලෙක් නම් වෙන කොල්ලන්වත් යාළු විදිහට ආශ්‍රය කරන්න. ඒක හරියට පේන්න අරින්න. ඒ වගේම ඔයා එයාගේ යාළුවන්ව හොඳට අඳුරගෙන ආශ්‍රය කරන්න. එයා එක්ක කතාවට යන්න එපා. ඔයාට පුළුවන් නම් එයා ඉස්සරහා එයාගේ යාළුවෙක්ව විතරක් කතා කරලා එයා මග ඇරලා යන්න. ඒක එයාට ලොකු නෝන්ඩියක් වගේම කනේ පාරක් වෙයි. මේ වැඩෙන් අනිවාර්යෙන් එයා ඔයාට මෙසේජ් එකක් දානවමයි. ඊට අමතර ඔයාට ෆ්‍රෙෂ් එකක් ඉන්නවා කියලා ඇඟවෙන්න අරින්න. එතකොට එයා ඊට සෑ පැලෙන්න ගනීවි. ඔයා මේ දේවල් ට්‍රයි කරන්න බලන්න. එයා අනිවාර්යෙන් ඔයාට මෙසේජ් එකක් හරි දාවි. ඔයාගෙන හොයලා බලාවි. හැබැයි ඔයාට ඉවසීම තියෙන්න ඕන. ඒ මැසේජ් එක තත්තරම් බිත්තරයක් වගේ ඔයාට දැනුන්ට කිකිලුව මරන්නේ නැතුව වැඩේ කොට දාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ තැන තියාගෙන ගානට මැසේජ් කරන්න ඕන. ඒක කරන හැටි මම ඊළඟ වීඩියෝ එකේ ඔයාලට කියලා දෙන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මාත් එක්ක ඉන්න. ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අදට මම ගිහින් එන්නම්. මං සිතංගනා.